රන්තරුකේ කායතනයේ මේ වෙනස්කම් වෙද්දී මුදුන් කොටුව මහතා උන්නේ ඉන්දියාවේ බැංගලෝරයේය. ඔහු විශේෂයෙන් ඉන්දියාවට ගියේ තම දරුවන් දෙදෙනාට බාරයක් වෙන්නටය. තම දරුවන්ට වැරැද්දක් නොවන බව ඔහු දැන උන්නේය. එහෙත් සියලු වගකීම් පැවරී තිබුණේ ඔහුගේ හිස මතය. කොල්ලගේත් කෙල්ලගේත් අම්මා උන්නා නම් මේ බාර වෙන්නේ ඇයයි. දවසක මහ ගෙදරට අලුත් ලේලියෙකුත් බෑනා කෙනෙකුත් තා දවසට මේ හිතේ ගින්දර අවසානය. තම පුතා ගෙන එන මනමාලියත් දුව රැගෙන එන මනමාලියත් තම දරුවන් මෙන්ම අහිංසක ගුණ යහපත් අය වුවහොත් හොඳයයි මුදුන් කොටුව මහතාට සිතුනි. ඉන්පසු ඒ හතර දෙනා එක් වී රන්තරු ආයතනයේද පවත්වාගෙන යනු ඇත. මුදුන් කොටුව මහතා සිහින දැක්කේ ඒ දවස ගැනය. සසංක රන්තරු ආයතනයේ කළ හැම වෙනස්කමක් ගැනම තාත්තාට ඉන්දියාවට කතා කර කීවේය. තම පුතා මේ කරන්නේ පසුගිය කාලයේ තමාට කරන්නට තරම් ආත්ම ශක්තියක් නොතිබූ දේවල් ගැන බව ඔහු දනි. හොඳයි කියලා හිතෙන හැම දෙයක්ම කරන්න ලොකු පුතේ, මං දන්නවා ඔයා මේක ලස්සනට හදයි. ඔව් තාත්තේ, මං ඒක කරනවා. මං තාත්තේ වන්දනාව ප්‍රඩක්ෂන් එකේ මැනේජර් විදිහට පත් කළා. මේ ආයතනයේ ඉතුරු වෙලා හිටපු එකම පිරිසිදු කෙනා එයා විතරයි. එය මුදුන් කොටුව මහතා දැන උන්නේය. ඔය ආයතනයේ ප්‍රශ්න ගැන ඔය කෙල්ල තරම් මට කියු වෙන කෙනෙක් නෑ. දවසක් අඩාඩ ඇවිත් කිව්වා මට නම් සර් මේවා බලන් ඉන්න බෑ, මං අස් වෙනවා කියලා. කෙල්ල ප්‍රඩක්ෂන් එක ලස්සනට කරයි තාත්තේ. දුප්පත් කෙල්ල තනිවේ, එයා පිටිපස්සෙන් ඉන්න. මං මුළු ජීවිත කාලේම එයා පිටිපස්සෙන් ඉන්නවා තාත්තේ, සසංග හිතින් කීවේය. තාත්තා සනීපෙන්ද තාත්තේ? බෙහෙත් ටික පිළිවෙලට ගන්නවා නේද? මං හරි සනීපෙන් පුතේ ඉන්නේ. ඔයාලා නැති පාළුව විතරයි. හවසට මං බරණස් කෝවිලටත් යනවා. තාත්තා විවේකයෙන් ඉඳලා එන්න, මෙහි ගැන හිතන්න එපා. ඔයා මාව නිදහස් කරපු එක ලොකු දෙයක්. හැමදාම බිස්නස් නිසා ඔයාලා දෙන්නා ගැන හිතන එක පරක්කු වුණා. අම්මා හිටියන් අම්මට බනිනවා. එහෙම කියන්න එපා තාත්තේ. ඔයා අපි ගැන හිතපු තරම් මේ ලෝකේ කිසිම තාත්තා කෙනෙක් හිතලා නැතු ඇති. සසංකගේ කතාවට මුදුන් කොටුව මහතාගේ දෑස්වල කඳුළු පිරුණි. මුදුන් කොටුව මහතා සවස තුනට පමණ ඉන්දියාවේ සිට තම රන්තරු ආයතනයේ නිෂ්පාදනාංශයට කතා කළේය. ඒ මොහොතේ වන්දනා උන්නේ වැඩමූලික ගුණසේකර මහතා සමග කතා කරමිනි. ඇය කතා කරන අතරවාරයේම දුරකථනය එසෙව්වාය. එහෙනම් ගුණසේකර, වැඩ කරන්නේ නැති අවන් තුනම අපි හෙටම හදාගමු. මේ අවන් අද තියෙන අවන් වලට වඩා ගොඩක් හොඳ ඒවා. අපි දැන්මම අලුත් අවන් ගන්නේ නැහැ. අනික මේ අවන් අපේ ලොකුස මුලින්ම ගත්ත ඒවා. ඒවල ලොකු වාසනාවක් තියෙනවා. අපි ඒවා හදාගමු. එහෙනම් දැන් යන්න. වන්දනා දුරකථනයේ කනට තබා ගත්තේ ගුණසේකරට ඔය ටික කියූ පසුය. තම පුතාගෙන ඇත්තේ කොතරම් හොඳ තීරණයක් දැයි මුදුන් කොටුව මහතා සිතුවේය. ඔහු ප්‍රථම වරට තම කළමනාකරුවෙකු ගැන සතුටින් සිටියේය. හෙලෝ, වන්දනා කතා කළද එකවර මුදුන් කොටුව මහතාට කතා කරගන්නට බැරි විය. ඔහු උන්නේ ඒ තරම් සතුටින්. හෙලෝ, වන්දනා නැවත කතා කළාය. පුතේ, මම ඔහු කීවේ එපමණයි. අනේ දෙයියනේ, ලොකු සර්. ඇය එහෙමම සිටගත්තාය. සර් සනීපෙන්ද සර්? ඔව් පුතේ, මං ඔයාට සුබ පතන්න කතා කළේ. ඔයාව ඔතනට දාන්න මට බැරි වුණා. ඒත් මගේ පුතා ඒක කළා. ඔයා ගුණසේකරට කිව්ව කතාව ඇත්ත. ඔයාවන් මං ගත්තේ හරියට දුක් විඳලා. හරියට දුක් විඳලා.
ඒවා තමයි මේ ආයතනයට වාසනාව ගෙනාවේ. ඒක ඔයා තේරුම් ගත්ත එක කොච්චර දෙයක්ද? වන්දනාගේ දැසල කඳුළු පිරුණි. මං සර් තුනුරුවන් සරණින් වැඩ ටික කරගෙන යන්න දුවේ ඔයාට වරදින්නේ නැහැ. ඇයට සිහි වූයේ අසංක කියෝ වදන්‍ය. ඔහු කීවේද මෙයමය. සර් ලංකාවේ නැහනේ. නැත්තම් මං සර්ට ඇවිත් බුලත් දීලා වැඳලා වැඩ පටන් ගන්නෙ. ඔයා මට කොච්චර වැඳලා තියෙනවද දුවේ? පුතා මට කතා කරලා කිව්වා ඔයා ගැන. ඇයට මුදුන් කොඩුව මහතා කියන දේවල් පුදුමය. ඒත් සර් මං තාම සර්ව දැකලවත් නැහැ. මුදුන් කොටුව මහතා තම පුතාගේ වැඩ ගැන සිතුවේ හුරතලෙයිනි. එයා ඉක්මනට එයි. ඔයා ගැන සර් හරි විශ්වාසයකින් ඉන්නේ. එහෙත් ඒ විශ්වාසය ඇති වූයේ කෙසේද? මං සර් මගේ ජීවිතය කියලා හිතලා මේක කරන්නේ සර්. මං ඔයා ගැන දන්නවා පුතේ. සර් සනීපෙන් නේද සර් ඉන්නේ? මගේ පුතා මාව වැඩවලින් නිදහස් කළානි දරුවෝ. මං මේ ආවේ දුවටයි පුතාටයි බාරයක් වෙන්න. මං එනකොට ඔයාට ඉන්දියාවෙන් සාරියක් අරන් එන්නම්. වන්දනා බෑස පිසදා ගත්තාය. සර් ආවම මං සර්ට බුලත් දෙන්න එනවා. කැඩිච්ච අවන් තුන හදාගන්න කෙනෙක් ඉන්නවා. මගේ ටෙලිෆෝන් පොතේ ඇති තේන බදු කියලා මිනිස්සෙගේ නම්බර් එකක්. එයා දැන් ටිකක් වයසයි. ඒත් වැඩකාරයා. මං තේන බදු මහත්තයාට කතා කරන්නම් සර්. එහෙනම් පුතේ රහ කේක් එකක් හදලා මටත් කෑල්ලක් අරන් එන්න. ඇත්තටම ගේනවා සර්. සමහර විට සර් කේක් එකම කාලා සුගරුත් වැඩි වේ. ඇය විහිළුවක් කළාය. කමක් නෑ පුතේ, මගේ කේක් කාලානේ. සර්ට බුදු සරණයි. තුනුරුවන් සරණයි. වැඩ ටික හොඳින් කරගෙන යන්න. දුරකථනය තබා වන්දනා සෑහෙන වේලාවක් දෑස් පිස දමමින් උන්නාය. මේ ගෙවි යන්නේ තමාගේ ජීවිතයේ වාසනාවන්තම දවස් ටිකයයි ඇයට සිතුනි. ඒ හැම වාසනාවක්ම ඇරඹුණේ ඔහුගේ ආදරෙයිනි. මේ සිදුවන දේවලුත් ඔහුත් අතර මොකද්දෝ සම්බන්ධයක් ඇත. එහෙත් ඒ සම්බන්ධය කුමක්දයි තවමත් කෙල්ලට තේරුම් ගත නොහැක. සසංක උන්නේ ප්‍රශ්නයකය. ඔහුට ගොඩ එන්නට බැරි ප්‍රශ්නයකය. මේ ප්‍රශ්නය ව්‍යාපාරික ප්‍රශ්නයක්ම නොවේ. ඔහුගේ ජීවිතයටද අදාළ වැදගත්ම ප්‍රශ්නයකි. රන්තරු ආයතනයට ගොඩ වූ උදෑසන ඔහු යහපත් කළේය. එදා රන්තරු ආයතනයට ගොඩ වූ ඇසිල්ලෙන්ම මහා පුදුමාකාර දෙයක් සිදුවිය. ඒ අය දෙස මුලින්ම දැක්කේ ඒ උදෑසන රන්තරු කාර්යාලයේ කාමරයේදීය. ඔහු රන්තරු ආයතනයට එදා හදිසියේ ගොඩ වූයේ මෙසේ බොරුවක් කරන්නට සිතාගෙන නොවේ. එහෙත් ඒ දැස දුටු මොහොතේ හදවත දඟකාරකමට මෙන් විහිළුවක් කළේය. අදේ පුංචි විහිළුවට සෑහෙන දුර ගොසිනි. තව දුරටත් ඇය ඉදිරියේ ඇගේ අසංක ලෙස පෙනී සිටිය නොහැක. එහෙත් ඔහුද පිටරට ගොස් ඉගෙනගෙන ලංකාවට ආ සසංක මුදුන් කොටුව නම් වූ තමාට වඩා ඇය ඉදිරියේ මැවුණු දුප්පත් අසංකට ආදරය කළේය. කෙල්ල තමාට ආදරය කළේ රන්තරු ආයතනයේ අනාගත හිමිකරු බව දැනගෙන නොවේ. ඇය ආදරය කළේ රන්තරු කේක් ආයතනයට ආ දුප්පත් සේල්ස්කරුවෙකුටය. එහෙත් කෙල්ල තමාට ආදරය කළේ රජකුට දෙවියකුට ආදරය කරන්නා බඳුවය. ඔහුට පුදුම ඒකය. දැන් මේ රහස එලි කරන්නට කාලය පැමිණ ඇතැයි ඔහුට සිතුනි. දුප්පත් කෙල්ල අසංකට පෑ ආදරයම සසංකටත් දක්වයිද? ඔහු කලබලයෙන් උන්නේ ඒ ගැනය. අසංක වුණත් සසංක වුණත් කෙල්ල ආදරය කළේ උඹට සසා. කෙල්ල ටිකක් ගැස්සෙයි. ඒත් ගෑණියෙක් ලේසියෙන් පපුවේ තියෙන ආදරයක් නැති කරගන්නේ නැහැ. තාත්තාත් කෙල්ලට හරි ආදරෙයි රුවන්. මම හිතනවා කෙල්ලව ඉක්මනට ගෙදරට එක්කන් එන්න පුළුවන් වෙයි කියලා.
සසංක කියද්දී රුවන් නොහුදෙස බැලුවේ පුදුමෙයිනි. ඒ කියන්නේ සසංක මුදුන් කොටෝ බඳිනවා. මටත් පුදුමයි මචං මං ආදරය කරනවා කියපුවාම ඉක්මනට බැඳපන්. මං ජීවිතේ දැක්ක ලස්සනම යාළුවා උඹ. ඒ වගේම ලස්සන ආදරවන්තයක් උඹ. කවදා හරි උඹ හොඳ තාත්තා කෙනෙකුත් වෙයි. කොහොමත් සසා ඒ ගෙදරට අම්මා කෙනෙක් ඕනේ. සසංක රුවන්ගේ වචන වලින් මහා ධෛර්යයක් ගත්තේය. කෙල්ල උඹ ගැන මොනවත් දන්නේ නැ තමා. මේ වෙන දේවල් කොහොම වෙනවාද කියලා කෙල්ලටත් හිතාගන්න බෑ තමයි. ඒත් සසා වන්දනාට මොනව හරි දැනෙනවා. ඒකමයි කෙල්ලට බොරුවක් කරන්න බැරි රුවන් අතල්ලගෙන කියනවා ඔයා මහා බලගත් කෙනෙක් කියලා. මිනිහෙක් ගැන එහෙම ඉවක් එන්නේ මේ ලෝකේ ගෑනු දෙන්නටයි සසා එක්කෙනෙක් අපේ අම්මට. අනිත් කෙනා අපිට ආදරය කරන ගෑණිට. සසංක මොහොතකට දැස් පියාගෙන ඇගේ මුහුණ මවාගත්තේය. ඔයාව දැක්කහම මට හිතෙන්නේ මගේ අම්මා මංගාවට ආයෙත් ඇවිත් කියලා.